අතීත ලෝකයේ වාසය කළ විශිෂ්ට පුද්ගලයන්ගේ කටහඬ සහ ප්‍රකාශයන් වර්තමානයේ ජීවත් වන පුද්ගලයන්ට ඒ ආකාරයෙන් අසන්නට හැකියාවක් පවතින්නේ නැහැ. එහෙත් අනාගතයේදී එවන් තත්ත්වයක් උදාවන බවක් ඔබට විශ්වාස කළ හැකිද? එය විශ්වාස කිරීමට අපහසු කරුණක් ලෙස පෙනුනේද අනාගතයේදී නිසකලෙසම අතීත ලෝකයේ වාසය කළ බුදුහිමියන් ජේසුතුමන් වැනි විශිෂ්ට උතුමන්ගේ කටහඬ යළි ඇසීමේ අවස්ථාවක් හිමිවන බවයි ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් අදහස් දක්වන්නේ. ඒ අනුව ලෝකයේ ඕනෑම තැනකින් නිකුත් වන ඕනෑම ආකාරයේ ශබ්දයක් විශ්වයේ ප්‍රතිරාව දින අතර ඒවා කිසිදු අවස්ථාවක විනාශ වී නොයන බවයි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි විද්‍යාඥයන් කණ්ඩායමක් හෙළි කරන්නේ. මේන්ස් විශ්වවිද්‍යාලයේ සිදු කරන පර්යේෂණය සඳහා ජර්මනියේ හැම්බර්ග් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය එර්නස්ට් සෙන්කෝස්කි නායකත්වය ලබා දෙනවා. ඔවුන් විසින් ඉන්ස්ට්‍රුමෙන්ටල් ට්‍රාන්ස් කොමියුනිකේෂන් නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර එහිදී සිදුවන්නේ අතීතයෙන් විශ්වයට එකතු වී ඇති ශබ්ද ග්‍රහණය කර ගැනීමයි. මේ දක්වා සිදු කර ඇති ශබ්ද ග්‍රහණය කර ගැනීම තුළින් බොහෝ ඒවා මියගිය තැනත්තන්ගේ බවටයි හඳුනාගෙන ඇත්තේ. ඉන්දියාව තුළද මේ සම්බන්ධයෙන් විවිධ විශ්වාසයන් පවතින අතර ආත්මීය පෙම්වතුන්ගේ හඬවල් විශ්වයේ පවතින බවටයි එම අදහස් තුළ දැක්වෙන්නේ. ඒ බව භාරතයේ ඇතැම් කාව්‍ය තුළද දක්වා තිබෙනවා. මේ අතර විද්‍යාඥයන් විසින් මෙම පරීක්ෂණ ඇරඹීමට බොහෝ කලකට පෙර අපවත් වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල නාහිමියන්ද විශ්වයේ රැඳී පවතින සාදුන්ගේ ප්‍රතිරාවයන් පිළිබඳව අනාවරණ කර තිබුණා. උන්වහන්සේ දේශනා කර තිබුණේ ඕනෑම පුද්ගලයෙකු පල කරන අදහස් වාතලයට එක්ව විශ්වය තුළ රැඳෙන බවයි. එබැවින් බුදුහිමියන්ගේ කටහඬ නියත වශයෙන්ම විශ්වය තුළ පවතින බවත් තමන් වහන්සේ එය අත්දැක ඇති බවත් නාහිමියන් දේශනා කර ඇති ආකාරය විශ්මිත විශ්වය සිසාරා කෘතිය තුළින්ද පැහැදිලි කර තිබෙනවා. ඒ පිළිබඳ වඩාත් පැහැදිලි කරන බෙල්ලන ඥානවිමල නාහිමියන් පෙන්වා දී ඇත්තේ අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ ප්‍රාර්ථනා සහ ආශිර්වාදයන් පවා විශ්වයේ රැඳී සිටිමින් මිනිසාට බලපෑම් එල්ල කරන බවයි. ඒ අයුරින් බුදුහිමියන් දේශනා කළ ධර්මයේ කොටස් පිළිබඳ සිතේ තබා ගනිමින් එමගින් සිත එකඟ කරගෙන විශ්වය පවතින බුද්ධ ශක්තියෙන් ආශිර්වාද ලබා ගැනීමට හැකියාව මිනිසාට ඇති බවද නාහිමියන් පෙන්වා දී තිබුණා. දජග්ග සූත්‍රය ඇතුළු දේශනා රසකින්ම කියවෙන කරදරයක් උපද්‍රවයක් සිහි වූ විටක තමන් සිහි කරන්නේ බුදුහිමියන් සිදු කර ඇති දේශනාව මෙම විශ්ව ශක්තිය හෙළි කරන්නක් බවයි නාහිමියන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙවන් විශ්වයේ රැව් දෙන සාධුරාවයන් වෙන්කර හඳුනා ගැනීමට සියුම් යන්ත්‍ර අවශ්‍ය බවත් යම් දිනක ඒවා තැනනු ඇති බවත් නාහිමියන් දේශනා කර තිබුණා. මේ වන විට ජර්මානු විද්‍යාඥයන් සැබෑ කරමින් සිටින්නේ බෙල්ලන ඥානවිමල නාහිමියන් එදා දේශනා කළ එම ප්‍රකාශයයි. ඒ අනුව අනාගතයේදී බුදුහිමියන් ජේසුතුමන් වැනි ලොවට යහපතක් ඉටු කළ විශිෂ්ට ශාස්ත්‍රවරුන්ගේ දේශනාව අනාගත මිනිසාට ඇසීමට අවස්ථාව හිමි නැති බවටයි විශ්වාසය පවතින්නේ. මෙවන් වැදගත් හා විශ්මිත තොරතුරු දැන ගැනීමට ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න lankaanews.com වෙබ් අඩවියට.